ஐபோன் சுபதோசக்கிர பிரார்த்தனா கணும் சீலும ஸ்ரீலாங்கன் கிரீடா லோலின் ஹட்ட ஸ்ரீலங்கா கண்டாயம் சா இங்கிலாந்து கண்டாயம் அத்தர ஈ தவசேதி நிமாவட பத்து டெஸ்ட் தரங்காவளிய தெக்கட எக்கக் லெஸ் இங்கிலாந்து கண்டாயம் தரங்காவளி ஜெயக்ரஹணே கலா பலமு டெஸ்ட் தரங்கே கடலு பஹகிந்த தேவல டெஸ்ட் தரங்கே லக்குனு 190 கின் இங்கிலாந்து கண்டாயம் ஜெயக்ரஹணே கலா அத்தர அவசன் டெஸ்ட் தரங்கே ஸ்ரீலங்கா கண்டாயம் கடலு 8 கின் ஜெயக்ரஹணே கிரீமட சமத்துனா அவசன் டெஸ்ட் தரங்கே கன ஆபசு கதா கிரீமேதி ஸ்ரீலங்கா கண்டாயம் சம்பந்தின் தனாத்மக கிහිපයක් කිස්මතු වෙනවා මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමගිය කණ්ඩායම් කලමනාකාරීත්වය සහ ක්‍රීඩකයන්ගේ උනන්දුව සහ කැපවීම සුවිශේෂී කරුණක් වෙනවා ඒ අනුව මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම පන්දු රැකීම සහ පන්දුවට පහර දීම ඉතාමත් හොඳ තත්ත්වයේ තිබුණායයි අප සිතනවා ඒ මන්ද මේ තරගාවලිය තුළදී ශ්‍රී ලංකා වේග පන්දු බලයණිය අචිත ප්‍රනාන්දු කඩුලු 17ක් ලහිර් කුමාර් කඩුලු 11ක් මිලන් රත්නායක් කඩුලු 10ක් ප්‍රභා ජයසූරිය කඩුලු 8ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 7ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පන්දු යැවීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් කියන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරණ අංශය ගැන කතා කිරීමේදී ශතක දෙකක් අර්ධ ශතක 11ක් ලබා ගැනීමද තවත් සුවිශේෂී කරුණක් වෙනවා. මේ තරගාවලිය තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු ලබා ගැනීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 267ක්, පැතුම් නිස්සංග ලකුණු 217ක්, ධනංජය ද සිල්වා ලකුණු 204ක්, ඒ වගේම දිනේෂ් චන්දිමාල් ලකුණු 177ක්, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 158ක් මිලන් රත්නායක ලකුණු 151ක් දිමුත් කනුවරත්න ලකුණු 108ක් කුසල් මෙන්ඩිස් ලකුණු 77ක් ප්‍රභා ජයසූරිය ලකුණු 27ක් සහ නිසාන් මදුස්ක ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුණා මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඒ වගේම එංගලන්ත කණ්ඩායමෙන්ද සුවිශේෂී වාර්තා රසක් බිහි වුණා. මීට පෙර අප එංගලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරගය ජයග්‍රහණය කර තිබෙන්නේ 2014 වසරේදී වන අතර එහිදී නායකත්වය දැරුවේ ඇන්ජලෝ මැතිව්ස්. එම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කුමාර් සංගක්කාරා ලකුණු 147ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 102ක් රැස් කරමින් ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වුණා. මෙහි සුවිශේෂී සිදුවීම නම් ඇන්ජලෝ මැතිව්ස් තාමත් කණ්ඩායමේ සිටින අතර කුමාර් සංගක්කාරා මෙම තරගාවලියේදී විස්තර විචාරකයෙකු වශයෙන් කටයුතු කිරීමයි. පැතුම් නිස්සංක අවසන් ටෙස්ට් තරගයේ වීරය බවට පත් වූ අතර කමිඳු මෙන්ඩිස් තරගාවලියේ වීරය බවට පත් වුණා. පැතුම් නිස්සංකට ඉන්දියානු කණ්ඩායමේ රවිචන්ද්‍රන් අස්වින් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ රසල් ආනල් සුබ පැතුම් එක්කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සමගින්ම ලෝක ටෙස්ට් සුරතා ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 5 වන ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීමට හැකියාවක් ලැබුණා. ඉතින් සුබපතනවා අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් සුරතා ප්‍රසාද ලකුණු සටහනේ ඉහළටම පැමිණෙන්න ඔවුන්ට ශක්ති ආධාරය ලැබෙන්න කියලා. එහෙමනම් මේ සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපිට කමෙන්ට් එකකින් ලියන ගමන් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉහළ යන ඔයාලට සුබදායක දවසක්.